ඇඳිරි නීතිය පවතින අවස්ථාවලදී වගේම ඇඳිරි නීතිය ලිහිල් කරපු අවස්ථාවලදී සමහර ප්‍රදේශවල මහජනතාව තවමත් ඇඳිරි නීතියට ගරු නොකරමින් කටයුතු කරන බවට තොරතුරු ලැබී තිබෙනවා. දැන් මේ සම්බන්ධයෙන් අපි දැඩි අවධානය යොමු වෙලා තිබෙනවා. අද විශේෂයෙන්ම මින් ඉදිරියේදී ඇඳිරි නීතිය ලිහිල් කරපු අවස්ථාවලදී අනවශ්‍ය ලෙස හැසුරුනොත් ඒ දුරස්ථභාවය රඳා තබා ගන්නේ නැතුව කටයුතු කළහොත් ශ්‍රී ලංකා පොලිසියට ඒ වගේම රජයට මීට වඩා දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව ජනතාවට දැනුම් දෙනවා. ඊළඟ ඇඳිරි නීතිය ලිහිල් කරන දිනේදී එම ප්‍රදේශවලදී මීට වඩා දැඩිව නීතිය ක්‍රියාත්මක කරනවා. ඒ වගේම විශේෂයෙන්ම යම් යම් කර්මාන්තවල යෙදෙන බවට පවසමින් ඒ වගේම සතුන්ට ආහාර ලබා දෙන බව පවසමින් ඇඳිරි නීති බලපත්‍ර නොමැතිව විවිධ කණ්ඩායම් කටයුතු කරන බවට වාර්තා වෙලා තියෙනවා. අද දින එවැනි සිද්ධීන් කීපයක් වාර්තා වුණා. ඒ අයට විරුද්ධවත් නීත්‍යානුකූලව කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම හෙට දිනේ සිට විශේෂ කණ්ඩායම් මේ සඳහා යොදවනවා. අත්‍යවශ්‍ය සේවාවන් බවට සඳහන් කරමින් එසේ කටයුතු කිරීම පිළිබඳව විශේෂයෙන්ම අත්‍යවශ්‍ය සේවාවන් සඳහා අපි ඔවුන්ගේ හැඳුනුම්පත භාවිතා කිරීමට අවස්ථාව සලසා දී තිබුණා. එම කාලය තවදුරටත් දීර්ඝ කරලා තියෙනවා. ලබන අප්‍රේල් මාස 20 වෙනිදා දක්වා කාලය තුළ විශේෂයෙන්ම අත්‍යවශ්‍ය සේවාවන් සිදු කරන අයවලුන්ට ඔවුන්ගේ හැඳුනුම්පත භාවිතා කිරීමට හැකියාවක් ලැබෙනවා ඇඳිරි නීති බලපත්‍රය ලෙස. කෙසේ වෙතත් එම ඇඳිරි නීති බලපත්‍ර අවභාවිතා කිරීමෙන් වළකින් ලෙස ඉල්ලා සිටිනවා. එමෙන්ම කෑගල්ල අරණායක ප්‍රදේශයේ එක්තරා ගම්මානයක් යමාකාරයක මහජන ගමනාගමනයේ සීමා කිරීමට සිදු වුණා කෝවිඩ් රෝගියෙකු බවට ඇති වූ සැකයක් නිසා. කෙසේ වෙතත් අද දිනේදී සිදු කරන ලද පරීක්ෂාවකින් තහවුරු වී තිබෙනවා එම මියගිය තැනැත්තා කෝවිඩ් රෝගියෙකු නොවන බවට. ඒ අනුව එම ගම්මානයට යම් ආකාරයකින් මහජන ගමනාගමනය සඳහා යොදවා තිබූ සීමාවන් ඉවත් කරනු ලැබුවා. කෙසේ වෙතත් ජනතාව මේ සම්බන්ධයෙන් අවධියෙන් සිටීම ඉතාම වැදගත් වෙනවා. එයට හේතුව තවමත් කෝවිඩ් රෝගීන් ඒ වගේම එම රෝග ලක්ෂණ තියෙන පුද්ගලයින් එම තොරතුරු හෙළි කිරීමෙන් වළකින බවට අනාවරණය වී තිබෙනවා. ඒ නිසා අපි නැවත නැවතත් මතක් කරනවා මේ සැඟවීමට කාරණයක් නෙමෙයි සෞඛ්‍ය බලධාරීන් වෙත හෝ ළඟම තිබෙන පොලිස් ස්ථානයේ වෙත ඔබ දැනුම් දෙන්න ඔබට මේ රෝග ලක්ෂණ තියෙනවා නම් එසේත් නැතිනම් මෙම රෝග ලක්ෂණ තිබෙන බවට යම් ආකාරයක සැකයක් පවතින්නේ නම්. එමෙන්ම තවදුරටත් සමාජ මාධ්‍ය ජාලහරහා සිදු කරන අසත්‍ය ප්‍රකාර සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය විමසිල්ලෙන් පසු වෙනවා. ඒ වගේම සමාජ මාධ්‍යාලා මගින් යම් යම් තොරතුරු නිෂ්පාදනය කර එහෙම නැත්නම් සකස් කර බෙදාහරින පුද්ගලයින්ට වගේම සමාජ මාධ්‍යාලා මගින් එම තොරතුරු ෆෝවර්ඩ් කර නැත්නම් බෙදාහරින එමෙන්ම තවත් කෙනෙකුට ලබා දෙන ෂෙයා කරන පුද්ගලයින්ට එරෙහිවත් ඉතා දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පොලිසිය බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දැන් ඉදිරියේදී ඇඳිරි නීතිය දීර්ඝ කරන ඇඳිරි නීති ඉවත් කර මහජනතාවට සේවය සලසන කාලය තවදුරටත් දීර්ඝ වී තිබෙනවා. ඒ නිසා ඒ හැම අවස්ථාවකදීම වෙළඳසැල් වෙත රංචු වශයෙන් ගමන් කරන්නේ නැතුව කණ්ඩායම් වශයෙන් ගමන් කරන්නේ නැතුව ඔබගේ අවශ්‍යතා ඉටු කර ගැනීමට සහන කාලයක් ලබා දී තිබෙනවා. විශේෂයෙන්ම බස්නාහිර පළාත පුත්තලම මහනුවර සහ යාපනයේ දිස්ත්‍රික්කවල හැරෙන්නට. ඒ නිසා එම ප්‍රදේශවල ජනතාව එම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ලබා ගන්නවා ඇති කියලා අපි අපේක්ෂා කරනවා. තදබදයකින් තොරව විශේෂයෙන්ම මේ රෝගය නිවාරණය කිරීමට මෙම රෝගය වළක්වා ගැනීමට ලබා දී ඇති උපදෙස් අනුව දුරස්ථභාවය තබාගෙන කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනවා. ඒ වගේම විශේෂයෙන්ම වෙළඳසැල්වල හිමිකරුවන්ට පාරිභෝගික සේවා සපයන ආයතනවල හිමිකරුවන්ටත් අපි දැනුම් දෙනවා මෙම කාලය වෙනදට වඩා දීර්ඝ කාලයක් ලැබී තිබෙන නිසා එම කාලය තුළ උපරිම වශයෙන් තම සේවාව පාරිභෝගිකයින් වෙත සලසන ලෙස. කෙසේ වෙතත් මෙම
ඇඳිරිනීතිය ලිහිල් කරන ප්‍රදේශවල වුවත් යම්මාකාරයක නිරෝධායනයට ලක්විය යුතුයයි සඳහන් කර තිබෙනවා නම් යම් පාර්ශවයක් වෙත එහෙම නැත්නම් යම් ගෘහයක් වෙත ඔවුන්ට එම නිරෝධායන කාලය අවසන් වනතුරු නිවසින් පිටවීමට අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඔවුන්ගේ සේවාවන් යම් වෙනත් ආකාරයකින් සපයා ගත යුතු වෙනවා.